රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානයේ පුවත් සිරස් තල වෙත රුපියල් ට්‍රිලියන 3කට වැඩි මහ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ආගිය අතක් නැති රටේ නටපු නැටුමකුත් නැ බෙරේ පළුවකුත් නැ අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 358 වැනි ටෙලිවැකිය අප ලියමින් ඉන්නේ බංකොලොත්භාවයට හේතු නේද අපේ මේ ලියවිල්ලට හරි විශාල සහයක් ලැබෙන තොරතුරු එකතුවක් ඊයේ රාත්‍රියේ අප අතට ලැබුණා මේ තොරතුරු අප වෙත ලබා දුන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයයි වෙරිටේ රිසර්ච් ආයතනය මෙරට තරුණ ආර්ථික විශේෂඥින්ගේ ඔය නවතම පර්යේෂණ නිතර එළි දක්වනවා අප දකිනවා විශේෂයෙන්ම මේ එහිලා විශේෂත්වය තමයි රජයේ යම් ආර්ථික ප්‍රගතියක් තිබෙනවා නම් ඒකත් නිවැරදිව ඉදිරිපත් කරනවා. එසේමයි රජයේ ආර්ථික වැටීම් IMF කොන්දේසි ගැනත් විශ්ලේෂණාත්මක වාර්තා එළි දක්වනවා නේද? දැන් මේ වෙරිටේ රිසර්චි නවතම මාධ්‍ය නිවේදනයේ මෙන්න මෙහෙම දැක්වෙනවා. මහා පරිමාණ යටිතල පහසුකම්. මහා පරිමාණ යටිතල පහසුකම්. සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු හරියට හොයාගන්න නැහැ කියලා. හොඳේ. ඔන්න හොඳට තේරුම් ගන්නකෝ. මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු හරියට හොයාගන්න නැහැ කියලා. හොඳේ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ට පවා පිටුපාලා. මේ තමයි වෙරිටේ රිසර්ච් ඔය ඊයේ එළි දක්වපු අලුත්ම පර්යේෂණේ. හරිද? දැන් හිමින් සීරුවේ පරිස්සමින් මේ ගැන බලමු. හොඳේ. ඇත්තටම අපට නම් එක්තරා විදිහකින් මේක විශ්මය දනවන්නක් නෙවෙයි. හරිය? මොකද අපි මේ නිරන්තරයෙන්ම පවසමින් ඉන්නේ මේ රටට හංගලා මේ රටේ ධනය හොරා කන එක එක ජාති ව්‍යාපෘති ගැන නේද? බංකොලොත්භාවයට එක හේතුවක් කියලා අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කළානේ නේද? දැන් බලමුකෝ මේ විද්‍යාත්මකම පරීක්ෂණයක් එළියට අවිල්ලනේ. අපේ රටේ ක්‍රියාත්මක කරලා තියෙන මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රමාණය ගත්තොත් ඇත්තම කිව්වොත් දැනට ලෝකයේ තියෙන සංවර්ධිතම රාජ්‍ය වෙන්න ඕනේ ශ්‍රී ලංකාව. ආයේ කතා දෙකක් නැහැ. හොඳේ. හරිනම් මෙලහකට ඔය මේ ලදරන් ඉන්දීය බස් දුවන්න විදියක් නැහැ නේද? ඒවා දුවන්ට විදියක් නැහැ. ඒ වගේම තමයි ඉතින් ඔය සිල්පර කොටන් උඩ පැන පැන දුවන මේ කෝච්චි තියෙන්න විදියකුත් නැහැ. රෝහල් වල ඔය බිමයි ඇඳන් යටයි රෝගීන් ඉන්න විදියකුත් නැහැ. හොඳේ. මොකද ඒ තරමටම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු රටක් මේක. හරිය. දැන් සාමාන්‍ය නීතියක් තියෙනවා. මොකක්ද ඒ නීතිය? ඔය මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරනකොට ඒවයේ තොරතුරු ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔය දැන් එහෙම පනතක් තියෙනවනේ නේද? ඒ පනත යටතේ මේ ඉල්ලනකම් ඉන්න අවශ්‍ය නැහැ. යම් කිසි මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් ඒක ආරම්භ කරන්න පෙර මාස 3කට කලින් ජනතාවට තොරතුරු දිය යුතුයි කියලා. ඒක අන්තර්ජාලය ඔස්සේ හෝ පුවත්පත් ඔස්සේ හෝ මොන විදියකින් හරි ඒ තොරතුරු ප්‍රසිද්ධ කරන්නම ඕනේ. අඩුම ගානේ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය ඔය වෙබ් පිටු තියෙනවනේ නේද? ආන් ඒ වයි හෝ ඔය ගණන් හිලව් ටික දාන්න ඕනේ. ඕක තමයි මේ සාමාන්‍ය නීතිය. හොඳේ. ඔය මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධව තියෙන නීතිය. දැන් මේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්නට පෙර විශේෂයෙන් ඔය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ප්‍රසිද්ධ කරන්න ඒ අදාළ විෂය භාර ඇමතිවරයා බැඳිලා ඉන්නවා. අදාළ විෂය භාර ඇමතිවරයා බැඳිලා ඉන්නවා. හොඳේ. විශේෂයෙන්ම යම් ව්‍යාපෘතියකට අරමුදල් ලැබෙන්නේ දේශීයව නම් ඒ ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වැඩි නම් අනිවාර්යයෙන්ම ව්‍යාපෘතිය
යාපෘතිය ආරම්භ කරන්න මාස 3කට පෙර තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුමයි. යම් යාපෘතියකට අරමුදල් ලැබෙන්නේ විදේශීයව නම් පිටරටකින් නම් ණයක් හැටියට නම් ඒ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි නම් ඒ යාපෘතිවල තොරතුරු මාස 3කට කලින් ප්‍රසිද්ධ කළ යුතුමයි. හරිද? දැන් ඔක සමහරක් වෙලාවට අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධ කරලත් නැහැ. හන්දේ මොනවද මේ විදිහට ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු? ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම. ඇයි ඒ වගේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කියන එක නේද? ඉතල ඒක කියලා ඉන්ටපය ව්‍යාපෘතියෙන් කාටද ප්‍රතිලාභ ලැබෙන්නේ? හොඳේ. උතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කාටද ප්‍රතිලාභ ලැබෙන්නේ කියන එක. හොඳේ. ඊළඟට කොච්චරක් මුදල් වැය වෙනවද? කොහෙන්ද ලැබෙන්නේ? අයවැය විස්තරය. ඊළඟට කවුද මේකට අනුමැතිය දුන්නේ? මේකට අදාළ පරිසර අනුමැති ඒවා තියෙනවද? ඊළඟට අවසරගත් ක්‍රමය. ඒකම තමයි කොන්ත්‍රාත් විස්තරත් කියන්න ඕනේ. හොඳේ. දැන් මේ සියල්ල ප්‍රසිද්ධ කරන්න ඕනේ වැඩේ පටන් ගන්න මාස 3කට ඉස්සෙල්ලා. දැන් මේ වෙරිටේ රිසර්ච් එක මොකද්ද දන්නවද මේ කරලා තියෙන්නේ? ඒගොල්ලෝ හොයලා තියෙනවා අපේ රටේ ව්‍යාපෘති ගැන. දැන් මේ අවුරුද්දේ ක්‍රියාත්මක ව්‍යාපෘති 60ක් ඒගොල්ලෝ පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ව්‍යාපෘති කීයද? 60ක්. හරිද? ඒ කියන්නේ මේ 20 23. හොඳේ. ඔය ජනවාරි වල ඉඳලා. ඒ ව්‍යාපෘති 60න් හරිද? ව්‍යාපෘති 60න් මතක තියාගන්න. ව්‍යාපෘති 60න් 75%කම තොරතුරු හංගලා තියෙන්නේ. තොරතුරු නෑ. හරිද? ව්‍යාපෘති 60න් 75%කම තොරතුරු ගන්න විදියක් නෑ. 25%ක තොරතුරු තමයි එළියට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද කලියේ කියලා ඇත්තම කිව්වොත් හොයාගන්න බෑ. හරිද? දැන් ඔන්න ඕක තමයි ඇත්ත තත්ත්වේ. ඊළඟට ඒගොල්ලෝ 20 22 වසරේ ක්‍රියාත්මක වෙමින් තිබුණු ව්‍යාපෘති 60ක් සම්බන්ධෙනුත් පරීක්ෂා කරලා තියෙනවා. 20 22 ව්‍යාපෘති 60න් 82%කම තොරතුරු ප්‍රසිද්ධ කරලා නෑ. හරිද? 82%කම තොරතුරු ප්‍රසිද්ධ කරලා නෑ. ඒතර 20 23 වසරේ ව්‍යාපෘති 60ක් සම්බන්ධයෙන් 75%ක තොරතුරු ප්‍රසිද්ධ කරලා නෑ. ඉතින් බලන්ටකො නේද? අපි සරල උදාහරණයක් ගමු. තාත්තා කෙනෙකුට තමන්ගේ පේෂිට් එක, ඒ කියන්නේ පඩිපත. ඒක මේ ගෙදරට ඒ අතට හම්බෙන ඉතුරු වෙන මුදලයි පඩිපතයි ගෙදරට හංගන්ට උමනාවක් නෑනේ. තාත්තා මොකක් හොර වැඩක යෙදෙන්නේ නැත්තන් නේද? හංගල වැඩක් නෑ. අම්මලාට කියන්න තියෙන්නේ, දරුවන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි පඩිපත, මෙන්න ඉතුරුව, ඔන්න ඉතුරු සල්ලි නේද? ඇත්තටම මේ රට වෙනුවෙන් නම් මේ මහ පොළොවේ නම් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඇයි තොරතුරු ගණන් හිලව් හංගන්නේ? හංගන්නේ එක්ක හොරකම් කරලා නැත්තම් ඉතින් ඇත්තට මෙහෙම ව්‍යාපෘතියක් නමට විතරයි නේද? ණය අරගෙන ඇති ව්‍යාපෘතිය නැතුව ඇති. හරිද? ඇත්තටම නිකන් රොකට් ඇරියා වගේ වෙන්න පුළුවන්. හොඳේ. දැන් රටේ ජනතාවට තොරතුරු දැනගන්න පහසුම භාෂාව මොකද්ද? සිංහල. හරිද? සාමාන්‍ය නීතිය තමයි සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය දිය යුතුයි කියන එක. දැන් ඒ අනුව ඔය ව්‍යාපෘති 60 ප්‍රසිද්ධ කරලා තියෙන තොරතුරු ටික දාලා තියෙන්නේ කොහොමද දන්නවද? ඒකේ 25%ක් විතර ඉංග්‍රීසි භාෂාවෙන්ලු දාලා තියෙන්නේ. හරිද? සිංහල භාෂාවෙන් දාලා තියෙන්නේ 5%ලු. දෙමළ භාෂාවෙන් 4%ලු. හරිද? කොහොමද වැඩේ නේද? ඒතොර තීරින් නැහනේ මොනවද වැඩේ කියලා නේ. දැන් තමයි වැදගත්ම කතාව. දැන් මේ ජනතාවගෙන් හංගලා තියෙන ව්‍යාපෘතිවල දල වටිනාකම. හරිද? 20 22 ව්‍යාපෘති 60 වටිනාකම රුපියල් ට්‍රිලියන 1.08. රුපියල් ට්‍රිලියන. හොඳේ. ට්‍රිලියන 20 23. ඒ කියන්නේ මේ අවුරුද්දේ ව්‍යාපෘති 60 වටිනාකම රුපියල් ට්‍රිලියන 2.54. 2.54 ට්‍රිලියන. රටේ ජනතාව දන්නෙත් නැති, ඇත්තටම ක්‍රියාත්මකද නැද්ද කියලා දන්නෙත් නැති, ජනතාවට ලැබෙන්නේ මොනවද ලැබුණේ මොනවද කියලා දන්නෙත් නැති, ජනතාවට තොරතුරු හංගපු, ජනතාවට කොකා පෙන්වන මේ ට්‍රිලියන ගණන් නිසා තමයි අපි බංකොලොත් වුණෙත් වෙන්නේ. හොඳේ. නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති අපේ සංවර්ධන ව්‍යාපෘති වලින් ඇත්තටම මේ රටේ ජනතාවට සෙතක් වුණේම නැත්තේ, සෙතක් වෙන්නේ නැත්තේත් මෙන්න මේ දූෂණයේ වංචාව යටිමඩි ගැහිල නිසා කියලා තේරුම් ගන්න තුරාවට, ඒ වෙනුවෙන් නැගිටින තුරාවට, ඒ වෙනුවෙන් සටන් කරන තුරාවට අපට අනාගතයක් නැති බව අද ටෙලිවැකිය අවධාරණය කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැන් සුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල් මිලට අත තියලවත් නැති මට්ටමේ. හැබැයි හැම දෙයකටම බලපාන ආකාරයට ඩීසල් ඉතා ඉහළ විදියට වැඩි කරලා තියෙනවා. ලක්ෂයක් දෙකක් වෙච්ච අති
සුකෝපව ජීවිත ගත කරන කණ්ඩායමගේ රජයක් බවට මේ රජය තවදුරටත් තහවුරු කරලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරිය මේ රටේ හැදුවේ ඖෂධ සම්බන්ධව යම් නියාමනයක් නිශ්චිතව කරන්න. මේ ආණ්ඩු කාලේ ඖෂධ නියාමන අධිකාරිය ඉතාමත්ම නරක කල් ක්‍රියාවකට නරක පරිපාලනයකට ගමන් කරලා තියෙනවා කියලා පේනවා. මේක සම්බන්ධව ලබන සතියේ පාර්ලිමේන්තුවේ ලොකු විවාදයක් කරන්න නියමිතව තියෙනවා. ජනාධිපතිතුමා අකමැති නම් මාව තියාගන්න. විධායක සභාව අකමැති නම් ඉතින් මම යන්න කැමති. කීප දිනකට ඉතින් උමනා කරලා තියෙනවා. ඉවත් කරගත්තාම ඒගොල්ලෝ වුණා මේක අරන් ගිහලා UNP ගේ හේතු ගන්න පුළුවන්. යන්න කිව්වොත් ලේකම් කම යනවා. පක්ෂෙන් නම් යන්නේ නැහැ ජීවිතේ. සමහරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහගෙදර වෙච්ච ගොඩාක් කට්ටිය වෙනත් පක්ෂවල ඉන්නවා. ඉතින් මහගෙදරට ඕන කෙනෙක්ට එන්න පුළුවන් යන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතය පිළිබඳව බොහෝ වෙනස්කම් වෙයි. ඕන දෙයක් කියන්න පුළුවන්. අපි හොඳ ශ්‍රී ලංකා කාර්යය වෙන පක්ෂයකට ගිහිල්ලත් නැහැ. කවදාවත් යන්නේත් නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ශක්තිමත් කරන්නේ. ඒක තවත් කාටවත් අදගෙන යන්න නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉස්සරහට ගන්න තමයි අපි අරමුණ තියෙන්නේ. මොනවා කියලාද අපිට ගහන්නේ? ඒතකොට බොරු හදාන්න වෙනවා. මේ බල අර්බුදයේ බල තණ්හාවේ හොම්බ හොඳටම බිමට ඇනිලා කිසිම ඔක්කොම දේවල් නැති මිනිස්සු විසින් ප්‍රතික්ෂේප වෙච්ච සත පහකට ගණන් ගන්න ඕනේ නැති අය තමයි මේව කතා කරන්නේ. අපි ඕනේ මැච් එකක් ගහන්න ලෑස්ති. 50 overs මැච් එකක්ද නැත්නම් 1 day මැච් එකක්ද නැත්නම් ටෙස්ට් මැච් එකක්ද T20 මැච් එකක්ද අපි ගහන්න ලෑස්ති. අපි ඉල්ලන්නේ එක දෙයයි. මේ රටේ ජනතාවගේ අයිතින් රැකගන්න මැතිවරණයක් පවත්වන්න. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.